මේක මහා සුවිශේෂී හිලිදර වක් වෙනවා ඒ තමයි සූර්යාගේ සිට පෘථුවියට දුර සැතපුම් වලින් ගත් විට එය සැතපුම් 93 මිලියන තවත් 3 ලක්ෂයක් අවශ්‍යයි මේ ජේතවනාරාමයේ හදන්න භාවිතා කළ ගඩොල් ගණනක් 93 මිලියන 3 ලක්ෂයක් හොඳම ශක්තිය ලබා ගැනීම විශ්ව ශක්තිය අවශෝෂණය කර ගැනීම හොඳම හැඩය තමයි මේ චෛත්‍යාකාර හැඩය ඔබට පුළුවන්ද ඔබේ ගෙදර මෙවැනි විශ්වයට ආකර්ෂණය වෙන විශ්වයේ ආශිර්වාද ලබා ගන්න පුළුවන් ආකාරයට ගෙදර කොහොමද හදාගන්නේ ගෙදර යම් යම් දේවල් ගොඩනගා ගන්න ලෑලි වලින් කාඩ්බෝඩ් වලින් හෝ වීදුරු වලින් මැටි වලින් හෝ ගල් වලින් හෝ ඔබට පිරමීඩයක් සාදල ඇතුලේ කුහරයක් තියෙන විදිහට ඒ පිරමීඩය නිර්මාණය කළා ඒ පිරමීඩයේ තුනෙන් එකක උසකින් ඔබ තැබුවත් ඔබේ මුදල් පසුම්බිය තියෙනවා ඔබ දන්නවද මුදල් පසුම්බියට යම් ආකර්ෂණයක් ලැබෙනවා මේ විශ්වයේ ඒක අපිට පේනවද නොපේනවද කියන එකට වඩා ඔබ ඒ දේ කරලා බැලුවම ඔබට පේනවා ඔබේ ආර්ථික ශක්තිය ඔබේ මුදල් ලිපීමේ හැකියාව ඒ වගේම මුදල් රඳවා ගැනීමේ හැකියාව ඉතාම සුළුෙන් ආරම්භ කළ වර්ධනය වෙනවා ආයිබෝවන් natural treatment නාලිකාව මා වෙත ආරාධනා කිහිපයක්ම කරුන් ලැබුවා මේ මොහොතේදී අපේ රටේ ලෝකයේ මිනිසා අපේක්ෂා නොකරන මට්ටමේ ව්‍යසන සහ කිසිසේත් බලාපොරොත්තු නොවන තත්ත්වයන් උදා වෙලා තිනෝ ඒ වාට පිළියම් මේ අද සමාජය වේගෙන් සොයන්න අරගෙන තිනෝ අපේ මාතෘකාවද මේ මහ පොළවේ සුවිශේෂීම වාස්තු විද්‍යා රජ කිරුළ හිමි ජේතවනාරාමයේ ඉදිකිරීම වාස්තු විද්‍යාවේ අග්‍රගණ්‍ය යොදා ගැනීම කොහොමද මේ වර්තමාන මිනිසාට යොදාගෙන විශේෂයෙන්ම අපේ රටේ වාසනාවන්ත මිනිස්සුන්ට යොදාගෙන මේ ප්‍රශ්න වලින් පීඩා වලින් ව්‍යසන වලින් හැකිතාක් ගැලවෙන්නේ සහනයක් ලබා ගන්නේ කියන අදහස මගේ දයාබර ප්‍රේක්ෂයන් වෙත ලබා දෙන්න. එසේනම් අපි බලමු මේ ජේතවනාරාමය ගත්තම අපි කොහොමද කියන්නේ මේ ලෝකේ වාස්තු විද්‍යාවේ මුදුන්මල් කඩයි කියලා. ඔබ දැන්ටමත් දන්නවා ඔබ ප්‍රශ්න කරාවේ එහෙනම් ඊජිප්තු පිරමීඩ කියලා. අවු අපි බලමු. මහසෙන් මහරජතුමා මේ ජේතවනාරාමයේ ඉදිකිරීමේදී තෝරාගත්ත වපසරිය බලන්න බලමු. අපි ඉඩමක් තෝරාගෙන ගෙයක් සාදනකොට වගේම ඊට එහා මට්ටමේ පළමු භූමිය තෝරා ගන්නවා. ඒ භූමිය තෝරා ගැනීමේදී මහසෙන් රජතුමා ප්‍රමුඛ ඒ හෙළ වාස්තු විද්‍යාඥයන් පළමුව තෝරාගන්නේ පිහිටි පොළොවෙන් අඩි 28ක් උඩින් පිහිටි පොළොවෙන් අඩි 28ක් උඩින් මේ මහා දැවැන්ත ඉදිකිරීම කරන්න. මම මේ කියන සෑම අංකයකටම නැත්තම් අපි කියමුකෝ සෑම සංකේතයකටම මේ හෙළ වාස්තු විද්‍යාවේ මේ විශ්වයේ අපේ ග්‍රහ තාරකා මණ්ඩලවල ඒ වගේම සෞරග්‍රහ මණ්ඩලයේ අපේ පෘථිවිය චන්ද්‍රයා සූර්යාගේ යම් යම් විද්‍යාත්මක සහ ඉතාම සත්‍ය වූ මිනුම් පාවිච්චි කරනු ලැබුවා. ඉතාම සත්‍ය වූ නූලට නිවැරදි වූ මිනුම් සංකේත පාවිච්චි කරන ගොඩනැගිල්ලකට අපි කියනවා වාස්තු විද්‍යාවේ උපරිම තැනට එනවා. එසේනම් එම ගොඩනැගිල්ල සහ ඒ අවට භූමියට විශ්ව ශක්තිය ගලාගෙන එනව පමණක් නොවේ අවශෝෂණය කරනවා. එතකොට ඒ ගොඩනැගිල්ල ඉදිකිරීම අවට ජනතාවට පමණක් නොවේ සහනේ පතා ඒ ආසන්නයට පැමිණෙන සීළු දිනාගේම අධ්‍යාත්මී වශයෙන් ඒ වගේම භෞතික වශයෙන් ඔවුන්ගේ සිතට ගතට ආත්මයට සහනයක් ලැබෙනවා. එසේනම් අපි බලමු මේ අඩි 28 28 සංකේතය මොකද්ද? ඔබ දන්නවා 28 කියන්නේ 28 බුදුරජාන් වහන්සේලා කියන සංකල්පය එකක්. ඒ වගේම අපි දන්නවා චන්ද්‍රයා පෘථිවි වටේ දල වශයෙන් ගමන් කිරීමේදී ආසන්නව දවස් 28ක් ගත කරනවා. ඒ වගේම ඔබ දන්නවා මේ සූර්යාට තමාගේ වටේ යන්න දින 28ක වගේ කාලයක් යනවා. එහෙනම් බලන්න අපි මේ 28 කියලා කියන සංකේතය තුල මේ විශ්වය ගැබ්බෙලා තියෙන සත්‍යය. එහෙනම් අපි සූර්ය වන්දනාවක් කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේට. සූර්යයයි චන්ද්‍රයයි ප්‍රමුඛ කරගෙන අපි ජේතවනාරාමයේ ගොඩනගා තිබෙන්නේ මේ හෙළයන්ගේ වාස්තු විද්‍යාව උත්තරීතර තත්ත්වයෙන් මේ කාරණයක්. අපි දෙවන කාරණයට එනවා. ජේතවනාරාමයේ බිම තෝරා ගැනීමේදී පැත්තක දිග අඩි 720ක්. ත්‍රේක සමචතුරස්‍රාකාරයි. මේ චෛත්‍ය ගොඩනගන භූමියේ හරියට කේන්ද්‍රය තෝරා ගන්නවා අඩි 360ක් දෙපැත්තට. ඒ කියන්නේ අරය මේ පැත්තට 360යි මේ පැත්තට 360යි. ඒකනොත් හරියට
अभी मध्यट गत्तें पासे मे वृत्ताकार प्रदेश तीरने करन्ने केंद्रीदं अडी एकसी असुवक आर्यक वट प्रमाण उपदान्व केंद्रे इंदं अडी एकसी असुवक इदिरियट अडी एकसी असुव पिटिपासर सतर दिशावट गियन पासे लस्सन वृत्तयक हदेनो वटिनाम दे तमयि मे विष्कम्भय अडी 360 मे लोके सैम नैवत सिद्धवेन चक्रयकम कोणे बलुवत् एहेम अपि ग्रह राशि चक्रे बलुवत् अंशक 360 कोणकिन तमयि अपि गणने करन्ने एसेनम् मे वृत्ताकार प्रदेशे 360ටම අංකයක් අඩිත් 360ක විස්කම්භයකින් තමයි ගන්නෙ 360 360 අපාතේ වෙන හැටි මේ මහා ජේතවනාරාමයේ ගොඩනැගීමේදී අපි ගත්ත ගඩොල් ගාන බලමු මේක මහා සුවිශේෂී හිලිදරවක් වෙනවා ඒ තමයි සූර්යාගය සිට පෘථුවියට දුර කිලෝමීටර වලින් ගත්තොත් මිලියන 150ක් නමුත් අපිට ආවේනකු අපේ සැතපුම් වලින් ගත් විට එය සැතපුම් 93 මිලියන තවත් 3 ලක්ෂයක් අවශ්‍යයි मे जेतवनारामे हदन्न गडोल गान भावितागल गडोल गणना अनुतु मिलियन तुन लक्ष्य मे गणंदक समपात वेनो सूर्यागे सिट पृथ्वीट तीन दुर सतपमलें अनु तुम मिलियन कु तुन लक्ष्य जेतवनारामे हदन्न गत गडोल गणना अनु तुम मिलियन तुन लक्ष्य मुकद हितेन्ने मिन्न मे सुविशेषीता कोहमद मे मिलिसु दनं हिटी किला लुकु एक विलावकट अपिट लुकु पहदीमक कतिविनातरे महा पुदुमयक कतिविनो खाली कुहुम दैन गाते मैं तमय सूर्यागसीट पृथ्वीट तीन दूर हरविदीट होयागाते ऐना अपीट ताम गौरव कतवेन अपे पेरा अपे हेल पेरा संबंधे ओन मेवा दैन सिटी अपूर्व सह भाविता करपु अपूर्व इलंगट मे जेतवन रामे अभी भाविता कल तीन कानुकोस अडी विसी हताय नवत अभी कैनो मे अडी विसी हता के कट अभी बालन नवत මේ චන්ද්‍රයාගේ මේ ගමනේදී හරියටම චන්ද්‍රයා පෘථිවි වටා යන ගමනේදී දවස් 27.3ක් තමයි අපි වටා යන්නේ. පෘථිවි වටා යන ගන්නේ. ඒතර බලන්න මේ සමපාතයේ දිහා. මේ මදිවට අපි සැබෑ හෙළ බෞද්ධයන් වශයෙන් අපේ බුද්ධ වර්ෂ පටන් ගන්න ආකාරය ගැන අපි තාම ඥානාන්විතේ සලකා බැලිය යුතු වෙනවා. ඒකට හේතුව තමයි මහවංශයේ සඳහන් කරනවා බුද්ධවර්ෂ ඒකට හේතුව තමයි බුද්ධවර්ෂ 819 තමයි මහසෙන් රජතුමා මේ රාජ්‍යත්වයට පත් උනේ කියලා කියනවා. අපි දැන් යනවා බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වය අපි ක්‍රිස්තු පූර්වත් එක්ක ගන්න එකලොත් එහෙම නිවැරදිව සිද්දේච්ච වසර කවද්ද කියලා. ක්‍රිස්තු පූර්ව 623 දී තමයි මේ සිද්ධාර්ථ කුමාරයා උපදින්නේ. ක්‍රිස්තු පූර්ව 623 දී. ඒතර බුද්ධත්වය ලබන්නේ වයස 35 දී නම් ක්‍රිස්තු පූර්ව 623 ඉඳන් අපි 35ක් පස්සට ආපුවම ඒ ක්‍රිස්තුපූර්ව 588 දී. එහෙනම් බුද්ධත්වය ලබන්නේ ක්‍රිස්තුපූර්ව 588 දී. එතන සිට තමයි අපි ගණනය කරන්නේ සැබෑ බුද්ධ වර්ෂ. එතකොට අපිට පේනවා මහසෙන් රජතුමා අපිට සඳහන් කරලා තියෙන 819 වෙනුවට සැබෑ බුද්ධ වර්ෂවලදී අපි 45ක් තව වසර 45ක් එකතු කරනවානේ. මේක සෝමහාමුදුර පුන පුනා මේ රටට කිව්වා. එතකොට බලන්න මොකද්ද මේ 819 45 එකතු කරාම මොකද්ද වෙන්නේ? 864යි. 864 බලන්න මොකද්ද මේ සංකේතය කියලා 864 ට තව බිංදු දෙකක් එකතු කරන්න. එතකොට ඔබ දන්නවා 86400 හැදෙන්නේ. 86400 කියන්නේ මොකද්ද? අපිට දවසර තියෙන තප්පර ගණන. එතන 864 කියන එක දෙකට බෙදන්න 432 432. 432 තමයි මේ විශ්වයේ ඕම් නැමැති ශබ්ද ධාතුවෙන් හටගන්නව මේ මූලය මූල බීජය පරම 90 432 නැමැති ෆ්‍රීකවෙන්සි හර්ට්ස් වලින් හැදෙන නිශ්චිත අගය. එතකොට මේ සෑම දෙයක්ම සම්බන්ධ වෙලා අපිත් එක්ක ගොඩනැගෙනව මේ අපි ඉදිරිපිට තියෙන මහා ජේතවනාරාමේ. එහෙනම් අපිට පැහැදිලි වෙන්න ඕනේ අපේ හෙළය කිසියම් ගොඩනැගිල්ලක් ඉදිකිරීමක් කරනු ලැබී මේ විශ්ව සංකේත ආධාරයෙන් විශ්ව දුරවල් ආධාරය. ඒ වගේම ජේතවනාරාමේ සාමාන්‍ය වපසරිය අක්කර 8යි. ඔබ දන්නවා 8 කියන එකේ හෙළ බෞද්ධයන් වශයෙන් අටේ කියන එක වටනකම ඒ තමයි අපි ආර්ය අෂ්ටාංග මාර්ගය කිව්වත් අපි අෂ්ට සමාපත්තිලාභී කිව්වත් අෂ්ටාංග උපෝසත සීලය කිව්වත් මේ ආදී කොටගත් අට අෂ්ට ගරුක කර්ම කිව්වත් නේ එතකොට මේ අට යොදාගත්ත හැටි දැන් මම අහනවා ඊළඟට මෙහෙම අහගෙන යනකොට මම ඔබගේ ගෙදර මෙවැනි සංකේත මෙවැනි දුර ප්‍රමාණයන් සංකේතාත්මකව තියෙනවද ඔබේ ප්‍රශ්නයම අපි ඊළඟට එනවා මේ ජේතවනාරාමේ සමස්ත වර්ගඵලය වර්ග අඩි
मिलियन देखाई दशम पहाय इतकोटे मे वर्गाडि मिलियन देखाई दशम पहाय अर्थे मुकद अपे मे चक्रवाटी इंदन अपे मे क्षीरपाती इंदन अपीट लंगम तीन मंदाकिनी नोत एंड्रोमिडा चक्रवाटेट आलोक वर्ष वलिंदुर मिलियन देखाई दशम पहाय කියන්නේ 125ක් ආලෝක වර්ෂ පුදුමයට කාරණාව නම් ඊජිප්තුවේ පිරමීඩවල පිරමීඩ සාදා ගන්න ගත්ත ඒ ගල් කුට්ටි ගණන ආසන්නව මේ ප්‍රමාණයටම සමානයි දැන් අපි එනවා ඊළඟට මේ ජේතවනාරාමේ නියම උතුරු දකුණු නැගෙනහිර බටහිර දිශා ඒ ආකාරයෙන්ම හරි උතුරු දිශාවට යොමු කරලා තියෙන අපූර්ව ගැන එවිට අපිට පේනවා අපේ මිනිස්සු මොනතරම් මේ ලෝකයේ වාස්තු විද්‍යාව දැනගෙන හිටියද කියලා මේ සමස්ත ලෝකයේම වාස්තු විද්‍යාව मेम बलाकोट तम दूट पेनवा मे ओरायन तारक राशि मे ओरायन तारक राशि बंदपाटी तारका थुने तूपारा स्वर्णमाली महाचैत्य इलांट जेतवनारा हर विधिट आहसट विषय यमुला अपूर्व अभी ओ नेम चैत्य गुडनगी मेदी मे पिरमिडाकार हेडे अभी दक्नट पुलवांग मे पिरमिडाकार हेडे හොඳම ශක්තිය ලබා ගැනීම විශ්ව ශක්තිය අවශෝෂණය කර ගැනීම හොඳම හැඩය තමයි මේ චෛත්‍යාකාර හැඩය මේ චෛත්‍යාකාර හැඩේ හරියට සමස්ත උසෙන් අපි තුනෙන් එකක් උඩින් තමයි සාමාන්‍ය ඒ ධාතුන් වහන්සේලා සිටන් මේ තැම්පත් කරන උතුම් ද්‍රව්‍ය තැම්පත් කරන්නේ එවිට එය විශ්ව ශක්තිය අවශෝෂණය ලබාගෙන ඒ තැම්පත් ශක්තියත් මුදා හරිනවා මේ අදාළ ප්‍රදේශයේ සෑහෙන දුරකට ඕනෑම චෛත්‍යක උස තීර්ණය කිරීම මහා බැරෑරුම් කාර්යය. ඒකේ ලේසින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ තීර්ණය කිරීම සඳහා ඉතා විශාල දැනුම් සම්භාරයක් විතරක් නෙවෙයි. එහි කිසිදු ආකාරයක ශාපයකට හෝ වැරද්දකට හවු වෙන්න බෑ. දැන් ඔබේ ගෙදර නිවසේ උස පළල දිග තීර්ණය කිරීමේදී දැන් ඔබ අලුතෙන් සාදනව නම් ඔබට දැන් අවස්ථාව තියෙන ඉතාම සැලකිලිමත් වෙන්න මේවා ගණන් නොගෙන ඉන්න එපා. ගණන් නොගෙන හිටියොත් ඔබට ඒ නිවසේ පදිංචි වීමේදී හෝ ගණන් නොගෙන ඔබ පදිංචිලා ඉන්නවා නම් හෝ හදන්න යනවා නම් ඔබටම තේරෙයි ඔබ සිටිය තැනට වඩා හිමින්සරේ ඔබගේ තත්ත්වයේ අඩුවීමක් හෝ අවම් වශයෙන් ඔබේ මානසික කරදර හෝ ඔබ බලාපොරොත්තු වෙන දියුණුව ලැබීමට හේතු වෙලා නැහැ වගේ අපි මේ කියන්නේ එක්තරා පැතිකඩක් ඔබ තා සියුම් ලෙස නොසලකා හැරිය දැන් අපි බලමු එහෙනම් මේ ජේතවනාරාමේ උස තීරණය කිරීමේදී කොහොමද උස තීරණය කළ තියෙන්නේ කියලා ජේතවනාරාමේ උස අඩි 400 ඒ අඩි 400 බලන්න මේ විශ්වයේ මොනවාරද අපි සම්බන්ධ කළ තියෙන්නේ ඔබ දන්නවා අපේ මහා සූර්යාගේ විස්කම්බේ දිගේ චන්ද්‍රයන් 400ක් එක පැලයට තියන්න පුළුවන් මොනතරම් අපූර්වද ඒ වගේම තමයි පෘථුවියයි චන්ද්‍රය අතර තියෙන දුර වගේ 400 ගුණයක් තියෙනවා චන්ද්‍රයයි සූර්යය අතර හෙලියෝ මේවා දැනන් හිටි අපූර්ව බලන්න එහෙනම් හෙළ වාස්තු විද්‍යාව හෝ හෙළ ජ්‍යොතිෂය මේ ලෝකෙට වැඩදායි ඔප්පු කරපු දෙයක්. ඒ ඔප්පු කරපු දේවල් තුලින් අපි අද නෂ්ටාවසේස හෝ නටබුන් ලෙස දකින දේවල් අතීතයේ මහ විරාජමානව හිටියා. ඒ විරාජමානව හිටපු හෙළයා නේද මේ ලෝකයේ බැබලීමට වැඩ කළේ. අදේවා ගණන් නොගැනීම නිසා ඇති වෙලා තියෙන බොහෝ ප්‍රශ්න වලට උත්තර අපිට සියුම් ආකාරයෙන් ලබා ගන්න පුළුවන්කම තියව නේද වාසනාවන්ත මිනිසුනේ. එහෙනම් අඩිහාර සීය කියන එක මහසෙන් රජතුමාගේ මුල් අවස්ථාවේදී මුල් ඉදිකිරීමේදී අඩිහාර සීයක් තිබුණා. එන 400 නිකන් ආවට ගියාට දෙයක් නොවේ. අපි දැන් බලමු වාස්තු විද්‍යාවේ සියලු අංගෝපාංග ලබාගත් මෙවැනි අතිශ්‍රේෂ්ඨ ස්ථානයකට ගොස් ඔබ කොහොමද වන්දනාමාන කරන්නේ? ඔබ කොහොමද ඔබේ ආත්මය, මේ අධ්‍යාත්මය සුව කරගන්නේ? අපි දන්නවා මේ වෙන රටේ බොහෝ කොරෝනා සමග ඇතිවෙච්ච මහා ව්‍යාකූල තත්ත්වයක් තිබෙනවා. ඔබ හරියට යමක් වන්දනාමාන කරනවා ඔබ යනවා ඔබ ගිහිල්ලා ඔබට පුළුවන් වෙන්න ඕනේ හරියට අර පිරමීඩයක් තමන්ගේ ශරීරයෙන් නිර්මාණය වෙනවා වගේ ඔබ නියම විදිහට භාවනා යෝගී ඉරියව්වේ අඩුම ගානේ ඒ අධ්‍යාත්මීය බලය ලැබීමට ශක්තිය ලැබීමට ඔබට පැයක් හරියටම විනාඩි 60ක් හෝ ඔබට පුළුවන් වෙන්න ඕනේ එක දිගට බලාගෙන ඉන්න මේ මහා චෛත්‍ය දිහා. ඒ මේ රටේ ඕනම චෛත්‍යයක් එක්ක සම්බන්ධ කරගන්න පුළුවන්. නමුත් අද අපේ මාතෘකාව දැනට මේ ජේත්වනාරාමයේ සහ ගොඩනැගිච්ච හෙළේ මහා වාස්තු විද්‍යාව. එවිට
ඔබට පේනවා ඔබට දැනෙනවා ඔබ දැන් මේ දන්න කාරණා සිහිපත් කරනවා එතකොට අපිට පේනවා හෙලයෝ සූර්යා චන්ද්‍රයා එක්ක බුදුන් වැන්දා කියලා ඒ තුල මේ විශ්වයේ තියෙන සියලුම විද්‍යාවන් එක තැනකට ගෙනල්ලා තමයි වුන් මේ මහා කර්තව්‍ය කළේ ඕන් නිරෝගී වුණා ඕන්ගේ අධ්‍යාත්මය හරිම ඉහළයි ඕන්ගේ පරිසර දූෂණය බිඳුවයි ඕන් යන සෑම තැනම ආලෝකවත් කළේ මෙන්න මේ විශ්වයට සබහ ධර්මයට ෆ්‍රීක්වන්සි එකට අනුගත වීම තුල කියනවා ලෝකේ ඕනම හොඳ දෙයක් කිරීමේදී ෆයින් ටියුනින් අවශ්‍යයි ෆයින් ටියුනින් අවශ්‍යයි ඉතාම හොඳ සුසර කිරීම අවශ්‍යයි එසේ නම් මිනිසුනේ ඔබ ඔබේ ගමේ පන්සලේ ඉඳන් අපේ රටේ සොලස්ම ස්ථානේ ඉඳන් මේ හැම තැනකටම යනකොට ඔබට පුළුවන්කම තියෙන්න ඕනේ ඒ ස්ථානය සෑදීමේදී මේ මිනිස්සු මොනතරම් මහන්සුණාද මේ යොදාගත් විශ්ව සංකේත මේ දුරවල් මේවා සිහි කරමින් බුදු රජාණන් වහන්සේගේ ඒ අනන්ත අපරිමාණ ගුණ සිහි කරමින් ඒ ශක්තිය ඔබේ ආත්මයට ලබාගෙන නිවැරදි නිරෝගී පුද්ගලයෙකු වන්න ඒක ආවට ගියාට කර යුතු දෙයක් නැවේ ඔබ ඉතාම හොඳින් මෙනෙහි කරමින් ඔබ කලන්නේ මොකද්ද කියලා හිතමින් ඔබ ඔබේ ජීවිතයට මොහොන දෙනවා අපි දැන් බලමු ඔබට පුළුවන් ද ඔබේ ගෙදර මෙවැනි විශ්වයට ආකර්ෂණය වෙන විශ්වයේ ආශිර්වාද ලබා ගන්න පුළුවන් ආකාරයට ගෙදර කොහොමද හදාගන්නේ ගෙදර යම් යම් දේවල් ගොඩනගා ගන්නේ අපි උදාහරණයක් හරි ගමු ඔබ වෙන බෙහෙත් පෙත්තක් ගෙදර තිබෙනවා ඒ බෙහෙත් පෙත්තේ උනත් බලය ශක්තිය වර්ධනය කරගන්න අපි උදාහරණ බලමු ඔබට පේනවා මේ පිරමීඩය මෙය ඊජිප්තුවේ නිෂ්පාදිත පිරමීඩයක ආකෘතියක් මෙහි මිනුම් හරිම විදිහට සාපේක්ෂ වශයෙන් පිරමීඩේ තිබිය යුතු උස දිග පළල නියම මිනුම් අරගෙන සාදලා තියෙනවා දැන් ඔබට පේනවා ඊජිප්තුවේ නිෂ්පාදිත ඒ මහා පිරමීඩ තුල අපිට පේන්නේ මමී තියලා තියෙනවා කියලා විතරයි නමුත් අපි තේරුම් ගන්න ඕනේ ඈත ඉතිහාසයට ගියාම මමීස්තියන් ඉස්සෙල්ලා නිරෝගී පුද්ගලයන්ට තව තව නිරෝගී වෙන්න රෝගී පුද්ගලයන් ඒ ස්ථාන වලට ගෙනල්ල විශ්වයේ අසිරිමත් ශක්තිය ලබා ගත්තා මලමිනී තියන්නම හදපු දෙයක් නෙමෙයි මිනී තියන්නම හදපු දෙයක් නෙමෙයි කියලා පැහැදිලිව තේරුම් ගන්න වෙනවා අපිට මොකද හේතුව තමයි අපි දන්නවා මේ මෙෂර්මන්ට්ස් අරගෙන මේ පිරමීඩේ මේ උස දිග පළල අරගෙන ඔයා ගෙදර ලෑලි වලින් කාඩ්බෝඩ් වලින් හෝ වීදුරු වලින් මැටි වලින් හෝ ගල් වලින් හෝ ඔබට පිරමීඩයක් සාදල ඇතුලේ කුහරයක් තියෙන විදිහට ඒ පිරමීඩය නිර්මාණය කළා ඒ පිරමීඩයේ තුනෙන් එකක උසකින් තුනෙන් එකක උසකින් ඔබ තැබුවොත් ඔබේ සාමාන්‍ය පාවිච්චි කරන දේවල් ඔබ පර්ස් එක තියෙනවා ඔබේ මුදල් පසුම්බිය තියෙනවා ඔබ දන්නවද මුදල් පසුම්බියට යම් ආකර්ෂණයක් ලැබෙනවා මේ විශ්වයේ ඒක අපිට පේනවද නොපේනවද කියන එකට වඩා ඔබ ඒ දේ කරලා බැලුවම ඔබට පේනවා ඔබේ ආර්ථික ශක්තිය ඔබේ මුදල් ලිපීමේ හැකියාව ඒ වගේම මුදල් රඳවා ගැනීමේ හැකියාව ඉතාම සුළුෙන් ආරම්භ කළ වර්ධනය වෙනවා කියලා ඒ වගේම ගෙදර වැඩිහිටියන් යම්කිසි ඖෂධ පාවිච්චි කරනවා බෙහෙත් හේත් පාවිච්චි කරනවා නම් මේ ඔබ හදා ගන්න පිරමීඩකේ තුනෙන් එකේ උසින් තියලා පාවිච්චි කරන්න බලන්න ඔබ බොන වතුර එක කෑම එක ඔබට පුළුවන් මේ අපි හෙලේ වශයෙන් නැවත නැගිටිනකොට අපිට අපේ මුතුන් මිත්තෝ දීපු දායාද වලට අපි පයින් ගහලා අපි ඒවා බැහැර කළා ඒවා මිත්‍යා කියලා අපි කියනකොට අන්න බටහිර මිනිස්සු මේවා පාවිච්චි කරනවා ඇයි අපි අපේ අයිතිය පාවිච්චි කරන්නේ නැත්තේ කියලා මම ප්‍රශ්න කරනවා ඔබ ඔබෙන් ප්‍රශ්න කරන්න එහෙනම් මේ පිරමීඩයක් මේ ආකාරයෙන් නිර්මාණය කරගන්නේ කොහොමද කියලා අපි බලමු පිරමීඩයක් නිර්මාණය කරගන්න විශ්ව ශක්තිය අවශෝෂණය කරගන්න තමාට සහනයක් සතුටක් නිරෝගී භාවයක් හොඳ අධ්‍යාත්මයක් ලබා ගන්න මේ පිරමීඩය හරහා ලැබෙන උදව්ව සුළුපටු නැහැ අපි හිතමු අපි හදන්නේ යම්කිසි ලෑලි වර්ගයකින් කියලා කාඩ්බෝඩ් එකකින් කියලා අපි බලනවා මෙන්න මේ රන් අනුපාතය අපි මේ පිරමීඩය හදා ගන්න උඩ දා ගන්න ඕන දිග පළල අපි ගත්තොත් සමාන වෙන්න ඕන සමචතුරස්‍රාකාර වෙන්න ඕනේ අපි සෙන්ටිමීටර් 100ක දිගක් සෙන්ටිමීටර් 100ක පළලක් එක්ක පාදම හැදුවොත්
ඒ සෙන්ටිමීටර දිගේ 100 දිගේ වගේ 1.6 ගුණයක් දිග හෝ පළල සමාන නිසා දිග සෙන්ටිමීටර 100 නම් මේ සමස්ත පිරමීඩේ උස තීරණය කරන්න කොහොමද කියලා අපි බලමු. අපි හිතමුකෝ සමස්ත පිරමීඩේ උස සෙන්ටිමීටර අපි ගන්නවා සමස්ත පිරමීඩේ උස සෙන්ටිමීටර 100යි. එතකොට අපි පාදම තීරණය කරන්නේ දිග පළල තීරණය කරන්නේ 100 වැඩි කිරීම 1.6. 100 වැඩි කිරීම 1.6. එය සෙන්ටිමීටර 160ක දිග පළල සෙන්ටිමීටර 160ක ප්‍රමාණයක් එනවා. අන්න එහෙනම් අපි හදා ගන්නා වූ මුහුණු හතරේ මුහුණු හතර සමස්තය හරි මැදට එකතු කරාම මේ සමචතුරස්‍රයේ මැද්දේ සිට මැද්දේ කේන්ද්‍රයේ සිට හරි ඉහළට කෙලින් අන පිරමීඩේ මුදුන එනවා. එහෙම ආවෙන් පස්සේ හරි විදිහට මේ හරි හතරස් කොටුවේ මේ පිරමීඩේ ආවෙන් පස්සේ යටේ ඉඳන් තුනෙන් එකක් උසකේ. දැන් පිරමීඩේ උස සෙන්ටිමීටර 100යි. එතකොට තුනෙන් එකක් උස කියන්නේ දල වශයෙන් සෙන්ටිමීටර 33.33ක් උඩ තලයක් අපි තියෙනවා. අපි තලයක් හදනවා යටේ ඉඳන් උඩට තලයක්. අන්නේ තලය මත තමයි ඔබ ඔබට අවශ්‍ය ද්‍රව්‍ය තියන්නේ. ඒ ද්‍රව්‍ය තියලා ඔබ පරීක්ෂා කරලා බලන්න ඔබට පුළුවන් තේරුම් ගන්න කාලය ගෙවෙනකොට මේ තුල ගැබ්බලා තියෙන ශක්තිය උදා ගන්න. මේ තියෙන දිශාව තමයි හරියටම මේ පිරමීඩේ ධාරය එක ධාරයක් හරියට උතුරු දිශාවට තිබ්බම අනිත්‍යම හොඳින් වැඩ කරන්න ගන්නවා. ඊටාම හොඳින් ප්‍රතිඵල ලැබෙන්න ගන්නවා. එක ධාරයක් උතුරට හරියට තිබ්බෙන් පස්සේ අනිත්‍ය නිවමදී සමපාත වෙනවා. බර පැහැදිලිද? එසේනම් අද අපි හෙලේ මහා දවැන්ත නිර්මාණයක් වූ හිරුසඳ මූලික කරගත්ත බුද්ධ වන්දනාව කරපු සුවිශේෂී ස්ථානයක් ආධාර කරගෙන එහි අවබෝධ කරගෙන අපේ මිනිස් ජීවිතයට අපි කොහොමද යොදා ගන්න කියන එක අපි කතා බහ කළා. ඊළඟ වැඩසටහන් වලදී අපි බලාපොරොත්තු වෙනවා මේ හෙලේ මහා ජ්‍යොතිෂ විද්‍යාවෙන් පසුව එය අපේ රටේ තියෙන ශක්ති කලාප 10ක් තියෙනවා. ඒ ශක්ති කලාප 10 වලදී නාලන්දා ගෙඩිගේ ඉඳන් අපි මෙහිම තැනින් තැන අපිට පිහිටුවා තිබෙන ඒ අසිරිමත් නිර්මාණයන් ප්‍රමාණයෙන් ගත්තොත් ඉතා විශාල ප්‍රමාණයක් කොහොමද මේ හෙළ වාස්තු විද්‍යාව අනුව කළේ. ඒ හෙළ වාස්තු විද්‍යාව ලෝකයේ අසිරිමත්ම වාස්තු විද්‍යාව ඔබේ නිවසේ තිබෙනවද? ඔබ ගහක් සිටවන්නේ මොන දිශාවෙන්ද? මොන ගස්ද තීරණය කරලා තින්නේ හිටවන්න? එහෙනම් ඔබ සංකේත උදා ගන්නව නම් විශ්වයේ ඔබ කොයි ආකාරයෙන්ද උදාගෙන තියෙන්නේ? ඒවා නිවැරදිව යොදා ගන්න තියෙනවද ඔබගේ ගෙදර කියලා අපි ඊළඟට බලනවා. හෙළ වාස්තු විද්‍යාව සහ හෙළ ජ්‍යොතිෂය එකට මිශ්‍ර කරමින් ඉතාම දියුණු වෙන නිරෝගී නිවසකට අවශ්‍ය හෙළ වාස්තු විද්‍යාව සහ හෙළ ජ්‍යොතිෂය සම්බන්ධයෙන් අපි ඊළඟ වැඩසටහනදී හමු වෙමි. බලාපොරොත්තු වෙමි ඔබ සැමට නිරෝගී වේවා දීර්ඝායු වේවා කියමින් මම ඔබට සමු දෙනවා.